සඳාවක් ඔබ සව සහ ඇතිය ස්වාතින් රූපානයේ ප්‍රධාන ප්‍රෘක්තිවිකාශයත් සමකායි. අදත් මුලින් අවධානය දවසේ ප්‍රධාන පවෘතිී සිරස් සලවෙත. පාර්ලිමේන්තු ඡන්දිය අගෝස්තු පස් වනතා. ආගමික කටයුතු වලටත් දියෂන් පන්තිවලටත් නීති පණවාම අවසරතෙයි. අගබැති මහින්ද තෙගුවාට එරෙහි මෙහිවුම් අනවයි. යි සාපපුර හෝටලිට ිතියන්න වෙෙනනිිකරුවන් රැගෙන ආඩුියදුරාත් වාහනයක් අත්තනංගවිත සුදු ඇමරිකාවේ කලු නිලුවත ලෝජම පෙන්වා ජෝජ් සමුකනේ ප්‍රථමින් දේශය පවාත්. මහමැතිවරණය ගොස්තු පස්ස වන දා පැවැත්වෙන බව මැතිවරර්ණ කොමිෂන් සභාවේ සභාපති මහිද දේශපය මතා නිවේදනය කලාා. ඊට අදාල ගැසෙට් නිවේතනය මෙම විට නිෙකුත් කරතිබෙන පා. කොමිස මේ සාමාජකින් එක මතිකවයි මෙම තීරණයක නැතිබෙන්නේ. එම කොමිෂන් සභාවේ පැවති මති හමෝකතයි මෙ බව හෙළි කෙරුණේ. ඇත්තටම මැතිවර කමිෂන් සභාව තියෙන්නේ චන්ද තියන් අප තියන්න බැරුණේ වෙන මොක් අත්තින් දැනවේ කොරෝනටසන්. පලාස් සභා ජන්දවීන් සීමම අතුරු දංකරේවත් තිබ ැත්තේ අපි නෙවෙ. ඒ එක තිබෙන ඇත්තේ. පාර්ලිේතුව පනස්සම්මත කරලලා පාර්ලිමෙන්න්තුව ඩාවටවස යෝජනාවක්ත් නොදා නොකර ඉදල. සියලු දෙනම් ක්්‍යයන් ඕනේ පර්ලිමෙන්තු ෝජනයකරපුුවයි. අපි නෙව පලාාත් පල්ලා යතන පොක්කු කිරීම. අපි කතාගරේ නැත් අනෝතුනවත් ගැසට කර නැත්ත අදත් නඩුවයනවා. තවමත් ඒනං චන්දවිනිසමනැෑ. අපි පුළුවන් අපේ උපරිමොස්සායි කරලා දීන උපරිමඔස්සායි කරනාව. ජුනි මස විසිවෙනිදිට නියමැතිව වූ පාර්ලිමේතු මහා මැතිවරණය දෙෙදා විස්සේ අගෝස්තු මස. ස්ව න පැවෙන බව ඇතිවරනට කමිචර සභාවේ සභාපති සාමාජික ජනාධවතනීය නලින් නබේසේ කර. සාමාජික මහචාර රත්නීය. ඌූල් යන අපතිදෙන විසින්. ඒක මතිව තීරණය කරලා ගැසත් නිවේදය දැන් අත්සන් කර. එය රජේ මුදරනාලා හිපති නියවෙත යවූ බව මෙයින් නිවේදනය කරනවා. පර්ලිමින්තුුව පසුගේ මර්තු මස තුන්වනදා විසරු ආහැරයා. ඒයනුව අප්‍රේල් විසිවනදා මහමැතිවරණය පැවැත්වන පවත දිනීම කරුුණා. නට මතිවරනේ පවත්වා නම්බන පාලිමින්තු වී මංඟලෙස් සැසිවාය මයි මස දාහතරවන දා පැවැත්වීමටයි සැලසුම් කරතිබුණේ. කෙස ුවද නව්‍ය කරෝුණා ෛරසේ ්‍යාතියක්ත් සංග රට වසාදමීමට සිත වනා. එන් තත්ත්යක් ජරතේ මහමැතිවරනේ පැවැත්වනතිනය. චුනි මස විසිවනදා ලෙස යළි ප්‍රකාශයට පත් කරුණ. එහෙත් එමතින ද චන්දය පැවැත්වීමට නොහැකි බවටයි පසුව ප්‍රකාශ් කරුණේ. ජනි මස විසිවනදා මහමැතිවරණේ පැවැත්වීම හා ජනාධීපතිවර පාලමේතුව විුරහරමින් නිකුත්්ල ගැසට නවේතනය බලරහිත කර ලෙස ඉල්ලා පාර්ශව අටක් මූලික අයිතිවාසිකම් පෙත් සම්ගනු ක්‍රතිබුණා. එම පෙත් සම්ියල්ල විවාගෙ නොගෙන නිස්ප්‍රවකිරීමටයි පංච පුදගල ්‍රෂ්ඨාධි කරන නිසරු මටුල්ල පසු කිය දෙවන දාීරණය කළේ සමඟ මහමැතිවරනයට අදාල වවස්ථාපිත කටයතු ආරම්භ කරුණා මහමැතිවරනයට අදාළ චන්ද පත්්‍රිකා එතින සිට මුදනීකිරීමට, රජේ මුද්‍රණා ලය තීරණය කලා. අනතුරව මහමැතිවරණය පැවැත්වීමට දිනීම කිරීම සඳ. මැතිවරණ කොමිසන් සභාව රැසුණා නව කොරෝුණා පාලනය කිරීමත් සමඟ සෞඛ්‍ය අංශ අදාල මාර්කෝපදේශ, මැතිවරන කොමසමවිත ලබාතුන්නේ පසුගේ සතියයි එනිර්දේශ අනුවයි, අගෝස්තු මස පස්ස වනදා මහමතිවරණය පැවැත්වීමට මෙවට මතිවන්න කොසම දිනීම කරතිබෙන්නේ. මින්තු හමතිවරණයේේදී දෙදහස් දා නමේ වසරේසාහතිකළ චන්ද හිම නමේකන ර්තේ චන්දය ප්‍රවැත්වෙන පවයි මැතිවරණ කොමිසම් පවසන්න. යනුව මෙර මහමැතිවරණයේදී ල්‍යාපදංචි චන්දදාකින් එක්කෝට හැට් දෙ ලක්‍ෂ හැට් තුන්දහස් අසූ පස් දෙෙනෙකු චන්දේ ප්‍රකාශකිරීමට සුදුසුකම් ලබා සිටිනවා. දෙලක්ෂ හැත්තෑ එක්දහස් හත් සිය අසූ නමතිෙනකුට මෙවර මහමැතිවරණේදී තම කුණුදුල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවීමද විශෂත්වයක්. මහමතවරනයේ ප්‍රචාරණ කටයුතුවලදී සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිුතු බව සෞක සේවා අධ්‍යක්ෂ ජනද්‍රාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංග මහතා පවසනවා. නම්්‍ය කරණා වෛරසය ්‍යාපතිය පාලනය සඳහයි මෙවැනි නිර්දේශ ඉදිරිපත් කර ඇතේ. මැතිවර ප්‍රචාර කටයවු සඳහා ගේයින් ගෙට ෑමේදී අපගේ නිර්දේශානුව ඒ යන සංඛ්‍යාවත්තුන් දෙනෙකුටසීම වෙනවා. ඒවාගේ නිියහෝස තුළට යෑම අපි ඇතවශයම රෙකමදාරු කරන්නේ නැහැ. අත්පතරිිකා බෙදීමත් පුළුවන් තරන් අඩු කරන ලෙස ඉල්ලා සිටනවා. අත්පත්‍රිකා බෙදනවනං එවැනි අවස්ථාවල සනිටයිස භාවිතය හැම නිවසකදීම පෙරත් පසුත් අය කළ යුතු වෙන. බලාාපොරොත්තු වෙන්නේ ගයින් ගට ගොස්. කරන ඒ ප්‍රචාර කටයුතු සම්පූර්ණයෙන් නැවැත්වීමෙන් තොරව. එහෙත් සෞඛ්‍යරක්ෂිත මට්ටමක පවොත්වා ගැනීම සහ තමයි එම ක්‍රියාමාර්ග ගෙන තිබෙන්. ප්‍රචාරක රැස්වීම් ගැන කියනවනම් එම මාර්ගෝපදේශවලට අනුව සීක උපරිමයකට තමයි යතත්වෙන්නේ මේ ප්‍රචාරක වැැලි. විශේෂයෙන්ම අප ඉල්ලා සිටනවයි අපේක්ෂකයින්ගේෙන්. එසේ පැමිණෙන සීයේ තොරතුරු තබාගන්න ගොද යම්කිසි අවස්ථාවක ආසාධිත ගැටලුවක් අවුත් එහෙම. ඔවුන් කවුද කියන එක හඳනා ගත යුතුයෙන්. මේ සම්බන්ධයෙන් නිෙළුම්මාවත පක්ෂකාර්යාලේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාලිමින්තු මන්ත්‍රී රෝහි තබේ ගුණවර්ධන මහතා අදහස් දැක්වූවා. ්‍ර ල කා පො ජනන් පෙරුණන හට මැතිවරනය සෞඛ්‍ය ආරක්සිත මැතිවන බොඩම් පරිවර්තනයක සෞක්‍ය උපදෙස් ලැබෙනවන මේ විදරතමයි මේ ැතිවර්න්නේ කරන්න දැක දකමසාර ස්තුම කියන තුන්ද ට තර ග අපිතම ඒ අශෂතාවය අනුව ගෙදරංගට ඇවිදීමට අපි පක්ෂයක් කැටියට අපිේඒ තීන්දුට එකග වෙන. රනා රගින් දෙදනෙකු අදනේ හමුුවීමත් සමඟ මෙරටින් හමුවූ කොරනා රෝගගේ සං්‍යාව එක් දහස් අටසි හැත එක දක්වා ඉහළකයා ඊයේ තිනේද මෙරටින් වාර්තා වයේ කොරුණ ආසාධතෙන් දෙදනෙකු පමණයි. රටක් විදිහට කොරණාපාලනය සම්බන්ධයෙන් සුභවාදීව දකින අතරෙදි. අපිට ඊ දවසේදි කොරන ආසාධිතයන් දෙදෙනෙකු පමණයි වාර්තගුණේ එක් අයික ක්කුවේත් සිට තමිනිි කෙනෙක් අනිත් කෙන වේරෝධහර නවික හමුදා රණවිරුවෙක් පව තමයි සෞඛ්‍ය මාත්‍යංක්ශය සඳහන් කළේ දැන් මේ වෙනකොට එන්න එන්නම නවික හමුදාවෙන් වාර්තාාව වන පිරිස අඩුුවීමක් පෙන්නුම් කරවායි. බොහොම සුබදායිීතත්වයක් බව අප විශේෂෙන්ම සඳහන් කරන්නට ඕනේ. ආසාධීතයන් ප්‍රමාණයේ මෙතරම් අඩ වනත්, PිCR පරීක්ෂණ දෙකටම අකණ්ඩව සිදුකරන බව තමයි, විශේෂඥඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප සමකින් සඳහන් කළේ. අපි බලබු රටය තත්වය කොයි වගේ ද කියලා. නාවිකමුදා සාමාජකින් හතළිස් පස්ථෙනකු ඇතුළු හැට පස්සෙනෙකු සුවේ ලපා රෝහල්වලින් පිටවෑබත් සමක මේ දක්වා සුවේ ලබූ සමස්ත කොරණා රෝගීන් සංඛ්‍යාව එ දහස් එකසේ විසි දෙකක් දක්වා ඒලගියා. එය අනුව සුවේ ලබාඇති නාවික සමාජකින් සංඛ්‍යාව හයිසිය අටක්පුන පවයි, නාවිකමුදා මාධ්‍ය ප්‍රකාශක, ලොතිනන්කමන්ඩ ඉසු සූරිය බ්ඩාර් මහතා ප්‍රකාශ කළේ. කෙසිුවද මේදක්කා වාර්තාාව ඇති කොරනාාරෝකින් එක්දහස් අටසය හැත එකෙන් හත්සිය විසි අටෙකු තෞදරටත් රෝහල් කීපේක ප්‍රතිකාර ලබවිින් සිටිනපා. බාහිර සමාජයෙන් කரோනාා ෝගින් වාර්තා නූවද PCR පරීක්ෂණ සඳහා සාම්ප්‍රර ලබාගනීම තවදුරුටත්සිද වනවාා. කොටුව තුන්ගේස්ථනය රාජකාරී කරන සවකින්ගේ මෙෙන්ම, දුම්්‍රිය මගින්ගේ සම්ප්‍ර ලබාගනීම අදසිද වනේ අහමුලෙස තෝරගත් පිරිසක් උපයෝගකි කරගණනිමින්. අද දිනේ පොළඹ කොටුව දුම්්‍රී නැවතුන් කොේ PCR පීක්ෂ දු කරන ලබනවා. මෙහිදී අප අහම්බු නියදිියත් තෝරාගෙන මගින් සහ දුම්්‍රිය ස්ථානයේ වැඩකරන සේවකඉන්ගේ PCR පරීක්ෂණ තමයි කරනු ලබන්නේ. මීට අමතරව කොළඹ ශේෂඨ අධිකරනය වැඩ කරන පිරිසගේ විසි දෙකවගේ කුඩා නියදියක් ප PCRරිීක්ෂ සහ රුදුදිර පරික්ෂව වල ලක් කරන ලබනවා දිගින් දිගටම මේගේ කුඩානියදි තෝරගෙන පරක්ෂණ ය සතියදිත් මේ සතියදිත් ඉදිරියටත් අපිරන්න බලා පොත්තු ව. දහමුදාව පවත්වා කිය න නිෝදාාන මධ්‍යස්ථාන තුළ, තවදුරුටත් පුද්ගලින් පදහස් එකසිී දහ අට දෙෙකු, නිරෝදාානය වෙමෙන් සිටින බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ජ තුළ ස ස්පදගෙන් පස්ස මේ වන देख की සිපු සවාගෙනන है. कोයි ආසාදනවීම සමාජ තුළ වැ සැපරිරීමතු ලක්කා ගැනීමට හැකියාවල විලද බෙන. ද වනවිට රरोධාන මධ්‍යස්ථා හතල ේෙක් තුල පන්දා सेකසි දාහට දෙනකු රධාන් වෙමින් පෞතිन. දොස්දා ති පනල දෙනපුු අනි रोධාය අසන් කල්ලා ඔුන්ගේ නිවැ බලා ීමට තක්ස කලතිබෙනවා. මේ අතර කොවිට අවධනම හේතුවන් මාලතිවනය සිටින වඩාත් අවධනමට ලක්ව හකි ශ්‍රී ලංකිකින්න්ට අත්‍යවශ්‍ය වේලි ආහාරදවය ඇතුළු බන්්ඩතුකයක්, විදේශ සමඳතා අමාත්‍යශය මගගේ එරට ශ්‍රීලංකා මහකුමසාරි කාරයාලි විතවා තිබෙනවා. මාලතිවේේ වෙසෙන ශ්‍රීලාංකින් හදසක පමණ මෙරටට පැමිණියීමේ අපේක්ෂාවෙන් සිටින පවත් ඉන් දෙදහසක් පමණ මාලය අගනුවර වෙසින පවත් විදේශ සමඳතා අමාත්‍යංශයේ පවසෙනවා. විශේෂෙන් මාලයේ නගරය හා ඒ අවට ප්‍රතිෂයට COොVID-19 වසංගතයේ බලපෑම දැඩිව එල්වී ඇති බැවන්. එරට රජය රතු නිවේද නිකුත් කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. රටක් විදේටගත්තහම අප බහොම සවභවාදී තැකින් හැදැයි ලෝක කොරෝනාා ්‍යාප්තයේ බලතෑමට හස වෙලා හමරයි. ශෂම තින් අමරිකාණනු කලාපය කොරුණ ව්‍යාපතිය දැඩි බලපෑමට හස්සුවෙලාතියෙනවා ඔය අතරද බ්‍රශීල්ල චනාදීපතිවරයාට බොහෝ පාර්ශවලින් බැනුම් අහන්නටත් සිද්ධ වෙන කාලවකවනුවක් තමයි මේ ගෙවිලායන්නේ. අතරද බ්‍රසීලය ඔවුන්ගේ නිල දත්තවාර්තා ඉදිරිපත් කළේ නැහැ සිද්ධ වෙන මරණ ප්‍රමාය කරන අසාධ්‍යයන් ප්‍රමාණය පිළබඳව හැබැ එරට ශ්‍රේෂ්ාධිකරණය දැන්තී දුවක් ලබාදී තිබෙනවා පැරනික්‍රමය යටතේම මේ දත්ත සහසංඛාලයකන සමාජයට වට ලෝ ට හෙළි දරව් කරන්න කියලා. අපි බලමු ලෝකයේ කොරුණ්‍යාප්තිය ගැන් ජොලිමාසියව සවන විට ඉදදිාවේ දෙල්ලියාගනුවර කොවි දාසා දෙතයන්ගේ සංකාව ලක්ෂ පහදක්වා ඉහලයා හැකි බව සෞඛ්‍යංශාණතුරුුවඟග වනවා බෙබන විටත් ඉදිාවේ රෝහල් කොවිට් රෝගීන්ගෙන් පිරි අමත් සමග සෞඛ්‍යංෂ දැිය අර්බුදයකට හුණ පාසිටිනවා Diල්ලියෙන් වාර්තාාවන ආසාධිත්‍යයන්ගේ සංඛ්‍යාව තිස් දහස ඉක්මවා තිබෙන බවයි විදිස්වාර්තා සඳහන් කරන්නේ. ගතු පැ විසිහතර තුළ, ඉන්දියාවන් වාර්තාාවූ කොවි දසාධතයන්ගේ සංඛාාව දස දහස ඉක්මවා කියයාා. යනුව එරට සමස්ත ආසාධි්‍ය සංඛාව දෙලක්ෂ හැත්තැහැ දහස් පන්සිේ අසුත්තුනා.COොවිD-19 හෙවත් නව්‍ය කොරුණාෛරසය බේව වි ලෝපපුර හත්තැ තුන් ලක්ෂහතලස් දහස්තුන්සේ පනස් නව දෙනකොට ආසාධනී වේ තිබෙනවා. සුවෙලබ ඇති රෝකින් සංඛාව තිෙස් හය ලක්‍ෂ දහන්නව දහස් හත්සිය හැත්තෑ හතර. වෛර සාධනය හිතුවෙන් මරණ හාර ලක්ෂ දහතර දහස් එකසය විසි හතරක් වාර්තා වනවා. රටවල් හසුවයක් පාලන ප්‍රදේශසිය දහතුනක වෛරසේ ්‍යාප්තව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ලොබපුර මහත්තාන් දොල්ලනයක් ඇක ෝර්් ෆ්ලොඩ්ගේ කහතනේ ෙරෙහිව වශින්ට නුවර පැති විරෝදධ ැඩලීමට එක්කූ පොලස් නිල හරින්ට කරුණා වෛරසය ආසාධනේී ඇති බව එරට මාධ්‍යවාර්තා කරනවා. මරිකාේ කරුණන ෛර ේශීකරින් පැතිරිමින් පවතින අවස්ථාවකයි මෙම විරෝධතාප වැත්වෙන්නේ. බෙවන විට එරට කොරණවර සාසාධතයන්ගේ සංඛාව, වෙසි ලක්ෂ හතලිස් පන්දහස ඉත්මවාතිබෙන අතර වර්තාාවන මරණ සං්‍යාව එක් ක්ෂ පහළස්දහසේසීමාවට ආසන්නවී තිබෙනවා. කොවිට් වසංගතෙන් වැඩිම බලපෑමට ලක්කූ දෙවන රටබන ලති නැමරිකාවේ බ්‍රසීලය එරට මියගේ පුදගලයන් පිළබඳ සංඛාලයකන යළි ප්‍රසිද්ධ රීමට අද පියවරගෙන තිබෙනවා. දවන රන ්‍රදිය පත්කිරීම අත කර තිබුණේ එම සංඛයාලයකන ප්‍රකාශයට පත්කිරීම සඳහ නව ක්‍රමවේදයක් අනු කමණය කරන බවපවමින්. ේතත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු පාර්ශ රැක් බසීලේට චෝදනා එල්ලකරතිබු අතර පරණි ක්‍රමවේදය අනුව අදාල දත්ත ප්‍රකාශයට පත් කල යුතු බට එරට ශ්‍රේෂ්ඨාධි කරන විසින් නියෝකයක් කුත් කලා. නවල් කරුණා වෛරසේ සඳහා චීනය නිපදපුූ පලමු එන්නත මෙම වර්ශයේ අවසාන මාසක කිහිපේතුළ භාවිත කිරීමේ සූදානමක් පවතින බව එරට ප්‍රධහන පිළි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරති වෙනවා. වසංගතයට එරෙහිව පත්කෙරුණු මෙහුම් කමිටුවේ ඩරිදේශානුභ වෛරසේට එරෙහිව සටන් කළ හැකේ එන්නතකින් මෙස ප්‍රතිශක්ති කරනයකින් නොබන බවට සෞඛ්‍යංෂ අහාවරු කරනවා. බේවන විටත් හදා බලා ඇති එන්නත හදිසි අවස්ථාවකදී. ප්‍රියෝචනයට ගත හැකි ලෙස සූදානම් කරතිබෙන බවද වර්තාබනවා. චීනය හොයාගත්ත මේ නව එන්නත අත්හදා බලලා සමාජයට ඇවිල්ලා කුරුණා ්‍යාප්තිය සහම් මුලින්ම නැති කරන්නට ටික කාලයක් ගත වේවි. ං අපි හැම දෙනෙක්ම විමසිල්ලෙන් ගතකරන්න ඕන කියන කරනාව අපි විශේෂෙන් සඳහන් කරන්නට ඕනේ. ඔබේ ඒ නිහඩ බව ආරක්ෂාකාරී බව තව දුරටත් අනුගමනය කරන්න. රටේ කොරෝනා මර්ධනයට හැකි සෑම විටම සහය ලබා දෙන්න. යටටත්ව උපකාරග පන්ති ලබන විසිනමොണන දසිට යළි ආරම්භකිරීමට සෞකස අධ්‍යක් ෂ ජനන ා විශෂഞ වෛද්‍ය අනිൽ ാසිංങ මහතා අවසර ලබාදී තිබෙනවා. සිද්ධස්ථානවල ආගමක කටයතු සඳහද අවසරහිමയුණ. න්‍ය කෝන ්‍යාප්‍යත් සමඟ උපකාරක පන්ති පැවැත්වීම මෙම පිරිසාක් රැස්වී ආගමික කටයුතු සිදුකිරීමට නතරකිරුණා. ොරෝන ව්‍යාපතිය පාලනයක්ත් සමඟ සීමාවන් ප්‍රැසකට යටත්ව උපකාරක පන්ති යලි ආරභකිරීමට මෙන්ම ආගමික කටයුතු සිදුකිරීමටද අවසර ලබාදීති බෙනවා. ඒ අනුව උපකාරක පන්ති පවත්ව වනස්ථානී පවත්නා ඉඩ ප්‍රමාණය අනුව පුද්ගල දුරස්ථමභාවය ආරක්ෂාකර ගනිමින් එක් පන්තියක් සඳහා සහභාගිකරවා ගත හැකි උපරිම සිසුන් සංඛාව සේයකට සීමමාකරති බනවා. එෙත් සෙදෙනෙකට එමස්ථාන ඉඩ පහසුකම් නොමැතිනම් අදාල් ස්ථානයේ උපකාරක පන්තියකට සහභාග වන සිසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගිකරවාගැනීමට අවසරහි මිවනා. පුදගලියෙන් රැස්වී ආගමික කටයුතු පැවැත්වීම සඳහා අනිදදාාසිට අවසරනෑ බේතිබෙනවා. සෞඛ්‍ය ක්ෂිාවව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂාකර ගනිමින් ඕනෑම ආගමි ස්ථානයකර රැස්විය හැකි පිරිස පණහකට සීම වුණ. එහෙත් මෙම ක්‍රමේයට පනස් දෙෙකුට එමස්ථානයට රැඳී සිටීමට පහසුගම් නොමැතිනම් සාමා්‍යෙන් එම භූමේ රැඳී සිටි හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් එම කටයුතු සදහා අදාලස්ථානයට රැස්විය හැකි. මෙම සියලු අවසරයන් ලබාී ඇතේ නව්‍ය කරණ වෛරස ්‍යපතිය වැලැක්වීම සඳහා නිකුත් කරඇති. සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අදාළ සියලු පාර්ශෝමගින් පූර්ණ වශයෙන් පිළිපැදීමට යටත්තු බයි. රජී ප්‍රෘතිය අධ්‍යක්ෂජනරාල් නාලක කළුවව මහතා නිකුත් කල නිවේද නය දැක් වෙන්නේ. මේ සම්බන්ධය අමාත්‍ය පවිත්‍ර වන්‍ය රච්චි මහත්මියද අදහස් පල කලා. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රට නැවත විෘත කිරීමත් එක්ක නොයකු තෘර්තියි. කුමන දිනයකද ආරම්භ කළ යුතුද එය ආරම්භ කිරීම සිදුවිය යුත්තේන ආරණ අනුවද කියන එක සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් සෞඛ්‍ය මාත්‍යංශ විසින් නිකුත් කරලා තියෙනවා. එය මාර්ගෝපදේශයන් හතලිස් හයක් වෘතීන් හතලි සයකට සෞඛ්‍ය මාත්‍යංශ විසින් සකස් කරලා තියෙනවා. අද කැබිනට මණ්ඩලේදි සාකච්ඡාර ඒ අනුව කැබිනක් මණඩලය තීන්දු කරනු ලැබවා සෞඛ්‍ය පදේශ සහිතව පාසැල් පටන්ගැනීමත් එක්ක. සීයකට අඩු ප්‍රමාණයක් එක්ක ඒ යෂන් පන්ති පටන් ගැනීමට අවසරදීමට රජය විසින් තීන්දු කරනු ැබවා. එවගේ ආගමික ස්ථානවල්. ආගමික කටයුතු කරන්න. ලබන සිකුරාදයිදලා. සීයකට අඩු පිරිසක් සහිතව ඒ ආගමික කටයුතු කරන්නටත්ගරු අග්‍රාමහත්්‍යතුමා විසින් යෝජනාවක් කැබිනට් මන්ලේටි දිරිපත් කළලා අග්‍රාමමාත්්‍යතුමාගේ යෝජනාව කැබිනට් මන්දලේ අනුමත කරමින් මෙ අතර ජාතික සත්වෝද්‍යාන උද්බිත උද්‍යාන වනජීවී ජාතික උද්‍යාන හා වනසංක්‍රක්ෂණ උද්‍යාන දෙස්විදි සංචාරකයන් වෙනුවෙන් ලබන පහළු ස්වනදා විවෘත කරනවා. පසුගේ කාලය පුරාම මෙමස්ථාන වසා දමාතිබනා මෙම සත්වෝද්‍යාන තුළින් මහා භහණ්ඩාගාරයට වසරකට රුපියල්මිලියන හදහසක පමණ ආදායමක් උපයා දෙනවා රජාපත්තුමාගේ අගමැත්තුමාගේ අමාත්‍යමන්ලේත් අනුමැතිය ලැබුණ නවත. පරිසර සහ වනජීව අමාත්‍යන්සේ අටසේ තියෙන මේ සියලුම උද්‍යාන විවෘර්ත කරන්න. ඒයනු අපි ජූනිමාසේ පාලොස්වේදා මේ උද්‍යාන සියල්ලම මහා ජනතාව සඳහා සංචාරකයන් සඳහා විවෘත කරනවා. සෞඛ්‍ය අමාත්‍යන්සේ සහ ආර්ශක අන්සවල තියන නිර්නාකයන් පිළිපදිමින් අප මේ කට යුත්ත කරන්න ලෑස්වෙලා තියෙන්නේ. ජාතික වන උද්‍යානොවට ඇතුල් කරන වාහන ප්‍රමාණය සියල පණහකින් අඩු කරනවා. ජනතාව සහභාගිවත් අපි මුල්වටේදී සිය පනහාකට පමණ සීම කරන්ට බලාපොරත්වීම. ොත්ත රටේ සංචාර්ගපාරය ගොඩනගන්්ඩි ේ ේන්දුව ගත්තිී. ලම කොටුව හිටපු මහස්ට්‍රරාත් තිින ගමගේ බහතාත ඒෙව සාක්ෂිහි නොමැතිව, අධිචෝදනා පත්‍රයක් ගුණු කළේ කිසි තයි දේශපාල්ද පලිගනනි පිළිබඳ විවර්ශණය කරන ජනාතිපතිකොමසමේ සහපති, ශ්‍රෂ්ඨාධ කරන විනිසරු උපලි අබේසිංග මහතා අද නීතිපති දෙෙපර්ටමෙන්න්තුෙන්න්ව මසා සිටියයා. වැඩ හනට ලක්ව සිටින කොළොඹ කොටුව හිටපු මහස්ත්‍රාත් ලින ගමගේ මහතා තමාට දේශපාලන පලිගැනීමක් සිද ඇති බවට කොමිස මහමුවේ සිදුකළ පැමිනිල්ල අද විභහගේ ගනිමින්. තිලින ගමගේ මහතා අලි පැටවිු මිදී ගැනීම සම්බන්ධයෙන් එම අලි පටවා දෙදහස් අටවසලට පෙර භාරව සිටි භාරකරු සහ. තිලින ගමගේ මහතා අතනති වූ සම්බන්ධය කෙසේ දෙයන්න පිළබඳ වාර්තාවක් නොමැතිවීම නීතිමය ගැටලුවක් බවයි කොමස මේ සහපතිවරයා නීතිපති දෙපර්තමේන්තුව වෙනුවෙන් පෙන සිටි අතිරේ සොලිසිට ජනල්. රහන්ත අභේසූරය මහතාට අවදහරණය කළින්. මෙහිදී බනජීවී දෙපර්තමේන්තුවද බරපතල වරදක් සිදුක ඇති බවයි කොමසම පෙන්වාදුන්නේ. අලි පටවාගේ ලියාපදිංචිය සම්බන්ඳ ලේඛනවල දින වෙනස්ක්‍රීම් සිදුව ඇති බවත් ඒවා දේශපාලන ූුවමනාවන් මත සිදුව ඇති කුමන්ත්‍රණ දයි, අතරක සොලිසිට ජෙනරල්රයාගෙන් කොමිසම විමසා සිටියා. वा एद, ි පටවල් යාාපදිංචි කිරීමට අදාළ ලේඛනවල අත්සන් සනාතකර ගැනීම සඳහා රස පරීක්ෂකගෙන් වාර්තාාවක් ැඳවා ගත යුතු බවට අඩවි වන ආරක්ෂක නිලධාරයා සිදුකර ඇති නිර්දේශේද නොසලකා විමංශන කටයුතු සිදුව තිබෙනවා. එහිදී අතිර සොලිසිට ජනරල්වරයාට කොමිසම සඳහන් කළේ නීතිපතිවරයාට හෝ අපරාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුුවට නිසි උපදෙස් ලබා දෙමින් සැකටයුතු लेඛන පිබඳ රජිස්ටාර්වරයාගෙන් වාර්තාාවක් ඇැඳවා ගැනීමට කටයුතු කළ යුතු බවයි. එහෙත් ඒ සිදුන් නොවීම අඩුපාඩුවක් බවද කොමිසම අවතහරණය කලා. එමෙන්ම අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශ්ණන නිලධාරිවරයා මීට පෙර සාක්ෂි විමසීම් වාරයේදී සාක්ෂයේ කොටසක් වසන්කර ඇති බවටද කොමිසමෙන් චෝදනා එල්ල වනා? ඒ නිතිපති දෙපාර්තමේන්තුවට යොබ කළ ලේඛන මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුුවර් නොමැති බවට විමර්ශෂන නිලධරියා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්. ොම මුවේරුණුදක්මින් හිටපු මහෙස්්‍රාත්තිලින ගමගගේ මහතා සඳහන් කළේ ප්‍රශ්නගත අලිපෙටුන් පනස් පස් දෙනෙකු පිළිබඳ ඒවකට විමර්ශෂණ ක්‍රියාත්මකවද ඉන් අඩුපවරා ඇත්තේ තමන් සහ පූච උඩුවේ දම්මාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු තුන්දෙනකුට පමණක් බවයි. මෙම සාක්ෂි විමසීම් පිළිබඳ වැඩිතුර විාගේ ලබන දහනව වනදා සිදු කිරීමටයි, දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශ්නය සිදු කරන ජනාතිපති කොමිසම තීරණය කළේ. ග්‍රාමාත්‍ය මහිදරාජපක්ෂ මහතාගේ පපු දෙෙස් පරිදි රටපුරා ඩෙන්ග මර්ධන වැඩ පිරිවෙලක් අද සිට ආරම්භ කරතිබෙනවා. විජරාම අග්‍රාමාතය නිර් නිවසාහ යාමට පරිසරේ පිරිදු කිරීම හා දුමයිනය කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. මදුරු මර්ධන කණ්ඩායම් හැට දෙක් මගින් මෙම වැඩ පිල්වෙල ක්‍රියත්මක කෙරුණා ඒ කොළඹ මහනකර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙවීමෙන්. සාන් දිග මෝසම් වැසිතත්වය සකියවීමත් සමඟ ඩෙන්ගු රෝගය හිසේසවීමේ අවධන මක්මතුූ තිබෙන බැවි මෙම ඩෙකුමර්ධන වැ පිළිවෙල ක්‍රියාවට නැංගුණ. කොම ගරෙන් ආරම්භ වූ මෙම වැඩස හනසු දිස්ට්‍රික්වලද ්‍යා්ත කිීම නියමතයි. පාසල් ආරම්භ කිරීමට පෙර දෙමාපියන් සහ ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පාසල් පරිශ්‍ර පිරිසදු කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්ම කරන බව සෞඛ්‍යංශය පවසනවා. ඩගු ගත්තත් අපි විසින් කීට විද්‍යා සමීක්ෂණ සිදුකරනු ලැබවා කොම නගරේ තිබෙන පාසැල් තෝරාගෙන අහමුු ලෙස මෙහිදී අපි දැක දෙයක්තමයි පාසල් සහට අසුවකගේම ඩංග මතුුවන් භෝවන ස්ථාන සහ භෝගිය හැකිස්ථාන තිබෙන බව. දැම්මේ පාසල් පටන් ගැනීමට පාසල් බල තිබෙන මදුරුවන් ෝවිය හැකිස්ටාන සම්පූර්ණයමයි වත් කිරීමක්. කොන්ද පණනැති නායකයන් සමඟ දේශපල්ලය කිරීමෙන් පලක් නැතිබෙන් ඉදිරි මහමැතිවරණේ දාක්‍රමාතය මහිද රාජපක්ෂ මතාත සහයෝක ලපාතින බව අම්ඹලක් ගොඩ එක්ත් ජාතික පක්ෂ හිටපු ප්‍රධාන සංවිදායික විශ්්‍රාමිකමේච ජනට් පනියන්තුව මහතා පවසන්නවා. සිය ඉල්න්න අස්වීීම ලිපිය ැතිවරනු කොමසාරිස් මහින්ද දේශප්‍ර මහතාට සහ එක් සත් ජාතික පක්ෂ මහලිකම්වරයාවෙත යමුකිරීමෙන් පස, විජීරාම නිලනිවසේදී අග්‍රමාත්‍ය මහින්දරාජපක්‍ෂ මහතාමුණුකිැසීමන අනතුරුවයි, ඒ මහතා මේ භව කියයා සිටියේ. අම්බල ගුඩ මැතිවරණ කොට්ට හස, එක් ජාතික පක්ෂ ප්‍රාන සංගදාායිකවරයන්ල්ලෙස දෙදහස්දා හතර වසරේ සිට තමන් පක්ෂ අභිෘතිය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ බවයි, ඩෙනට් පනියන්තුුව මහතා අග්‍රාමාත්්‍යවරයා හමුවෝ අවස්ථාවේදී කියා සිටියේ. ිස්ට්‍රක් නායිකන්ගේ ගැටලු රැක් එක්සත් ජතික පක්ෂය තුළ පවතින බවද, ඒ මහතා පෙන් වාදුා. සම ජනපල වේගේ නාකතුමා සජි පෙමදාසමඇත්තුමා හරි නායකෙක්විදිියට හරි චීද ගත්ති න. අපිගේ කොදත්තියන කෙලින් කතාරන පුළුව ිනිස්සුන්ගේ වතිනාකම දැක්කින. එමනිසා තුමයි අතම මේ සිදුවීමෙන් පස්සේ. රැශවීම ොහිට ම ඉවත්වනවා කියලා කොන්ද කලින්තිියන් කියනදරන දේශාන ක්ේක් ස ද නිල් ෙක් දර ස පති පත් කරු මිස් මිනික් දරම ොට පැලල්ල හරි පති පත්ති කරු ීදක්ම ගත්. ක් ජාතිකපක්ෂයතු ඇතිව තිබෙන අභ්‍යන්තර ගැටුම් සහ මංගන සමරවිර මහතා මැතිවරෙන අපේක්ෂකත්වෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ස්ථාන කහිපේකදීම අදහස් පලබනාා. සමාතර දිස්සකයකයන්න ප්‍රබල කෙනෙක් තමයි මංගල සමරවිර මාත්ත්‍යයක් හැමදාෑමදින්න. තුමායිගෙනයි කෙනෙක. ම දකි ද අපි පාඩ්ුවක්ෙනවා මගේ. තුමා ඇතිවරණයට තරග රත් මාතර ිස්ත්‍රික්කය විරුද් පක්ෂයට හිමි වන්නේ එක ආසනයයි එම ආසන ජාග්‍රහණයකිීමට ංල සමරවර අහිටපු ඇමතිවරයාට කිසි හෙත්ම පුළුවන් වෙන්නින. මේ හර අපි පිළිබිූවෙන්නේ රටට ද්‍රෝහිකංකො. ආගම්වලට ද්‍රෝහිකංකලො ප්‍රතිඵලය ජනතාව විසින් ප්‍රතික්ෂේපවීම කියක. එතුමා අනුවක් විදිේ පෙරලි මේ දේශපාල සේස්ත්‍රය කල්ල තිෙනවා නවතම පෙරලිය ඊේතුමා කලා. තිහාස ගතවෙන පෙරලියා. ති ඒක නිසා අපි කැමති දැනගන්න සමග ජනබල වේගේ සමගිය නැතිවෙලාද හෙමනැත්තං මොකදද හුට පටේගන එක පොයා ගනු මොකො මේක පස්සෙන් තව එක්කැනෙත් දෙන්නේ දැන් යන ගමනක් යනවා එකලෙක තේරෙනවා. තුමායි යම් ප්‍රතිපත්තියක එතුමාගේ අම්යම් හේතු නිසා චන්්ඩ සටනෙන් ඉවත්වෙන කියලා විතරයි කියලා තියෙන්නේ. හැබැයි මංගලවගේ මනිස අපිත් එක ඉන්දෝන. මංගල සමරවීරත ඉන්දු කල්ලා තියෙනවා. රනිල්ට අත්බෑ සජිට්ට අත්බෑ මේ ගමන යන්නගේලාද. අද ංගල සමරවීට මේරටේ ජනතාවගේ හද ගැස්ම තන් ඉදිරියේ පත්වන පරාජය පිළිබඳ තක්සෂේරුවකට ඇවිල්ල තියෙනවා. එහමනක් අප යහනවා ගමයිඉන්න සජිත් ප්‍රමදාසගේ. ිෝ එක චන්ද දෙන්න බලගන්න උදවට රනිල් වික්‍රම සසිහගේ අලියට චදන්න බලංගන්න උදවිට මංගල සමරවීට දැනනුට රටේ ජනතාවගේ හදගැස්ම තීරණේ තමුන්ාන්සලට දැනෙන්න්න පටන් අරන්න ඇ. හෙට උදේ විතරව වෙනක මංල සමරවිර හත්ත්‍යගර මත ගදර වහල උඩ සියයක් දෙීයක්ක්ද නගහ දන්නත්න්නේ පස කුපක්ගේ මතාරග සර් චදලත් අපි පසබොනවා කියලා මොකක්හරි දෙවනි රඟපෑම ලෑස්සි කල්ල දන්න ඇබයි මේවා ලෑස්ති කරන්නේ අපේක්ෂකයා. තවට පිලිට යන්න වන මංග සමරුවට යන්න තින්නේ ජාත්‍යන්තර ඒ ජන්තවරය කීම තමයි. එක්සත් ජාතික පක්ෂය අනුමැතියත් එක් අප පිට ගත් ලය ිු මහත අත් ර ියලා පිටු මේ හදල න්න ගුල්ු ංගලොත්තුනට පිරන්න යන්න ෝකතම මාජනගේ ප්‍රති චාරි. එක්ත් ජාතික පක්ෂයද වෙනකුට හි එක්සක් භාවයනේ එහි ජාතික භාවයක්නේ පක්ෂිකුත්නේ. වචනාර්තීන්ම එක්සත් ජාතික පක්ෂය අභාවිකුත් අවසම. එක්සක් ජාතික පක්ෂිය දෙකටගැඩිලා ඒගොල්ලන්ට රටේ ජනතාව ැ නෙමෙයි වුවනාව තියෙන්නේ සිරිකොතේ බලය අල්ලන්න තම එක්සත් ජාතික පක්ෂය ඕන වූහනාව. සිරිකොතේ බලය නැවුණ ැන තමයි මේකට්ට අඉංලා තියන්නේ. ජනාධිපති ගෝටාාවේ රජ පක්ෂවතතුමාගේ අත්සන ව්‍යාජලෙස යොදාකනමින් ලේඛන භාවිත කලය කියෙන සිද්ධියට අදාල සැකරුට එම ේඛන සකස්කිරීම සඳහ අග්‍රමාත්්‍යකාරයාලේ පුද්ගලෙකු සබන්දධවී ඇති බවත කිසිදු තොරතුරක් හෙලි වනැති බව අග්‍රමාාත්‍ය මධ්‍ය අංශයයට බැදන කනවා. මෙ සම්බන්ධයෙන් පසුගේදාා පුවත්වල ප්‍රෞෘත්ති පලවීතිබනා. දිය පිළබඳ පාද පක්ෂණ දෙපර්තමේන්තුවෙන් කළලවි මසීමේදී අග්‍රමමාත්තිකාර්යාලේ කිසි වෙකුත්, ඊට සම්බඳධ බවට කිසිදු තොරතුරක් ැලිවී නැතැයි අනවරනේ වී තිබෙනවා. ඒ බව එම දෙපර්තමේන්තුව දැඩම්දී ඇැයි අග්‍රමාතමාධ්‍යංශීණනිවේතනය කරනවා. ජනාතිපතිතුමාගේ නමහෝ අත්නයදාගනිීමින් රච අඇතන වලට බල පැම්සදු කරන පුද්ගලයන් සම්බන්ඳයෙන් දිගින් දිගටම වාර්තා ලැබමින් පවතිනවා. ඒහේතුවෙන් එවැනි පුද්ගලයන් සබන්ධයෙන් තොරතුරු ඇත්නම් දැනුම් දෙන්නනැයි ජනාතිපති මාධ්‍යංශයේ මගින්ද මේ වන විට නිේදයක් නිකුත් කරති වෙනවා ගාකිස් සොයිසාපුර හෝටලේකට වැඩිතැබීම සිද්ධියට උපයෝගී කරගත් මෝොටලත හා ඒ රියදුරු අත්තනම් ගොට ගැනනා. යිසාපුර ප්‍රදේශය පිහිටි මෙම හෝටලට මෝටර් රතයකින් පමිණි පිරිසක් ස්වන්ත්‍රිය ගනිියාවියකින් වැඩි තබා පලා ගොස්තිබෙනවා. එම ප්‍රහාරේ එල්ලවූ අයු අරක්ෂිත කැමරපත්්ධතියක සටහන්වතිබූ අතර සිද්ධහ සම්හඳයෙන් අංශකිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ක්‍රයක්ත්මක කලා එයනු අබස්න හිර බුද්ධි කොට්ටා සේමගින් පිළියන්ඳල ප්‍රදේශයේදී ප්‍රහාරේ සඳහා යොදාගත් මෝටර්රත හා හිරියතුරු අත්තඩක් ගටගත් බවයි පොලස්මූලස්ථානයේ සඳහන් කළේ. සැකකරු පන සැවරදිවේ පසුවන්නේෙක්. ඔටරතේ හැකරු වැඩිදිර විමර්ශණ සඳහා, ගල්හිස්ස පොලිස්ථානය වෙත බාරදීමටයි පියවර ගැනනේ. ආදෝල්නාාමක සුදුවන් අත්‍ය හමුව පැවැත්වීම සිදිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතකර ට හිටපපු පාර්ලිමින්තු මන්ත්‍රී රාජිත සේන අනත හතා එපමත මුදහරීමට කොලඹ අතිියක මහිස්රාත් ප්‍රියන්තලයනගේ මමාතානයෝක කලා. සැකරු රප ලක්ෂ පහබැගින් වූ ශරී රැප දෙකක් මත මුදාහරන ලෙසතයි අධකරණේ නියෝග කරතිවෙන්නේ. සැකකාර රජත සේන අරත්තම හතා පසුගගේ දෙැම්බර් විසි හතර වෙනදා අත් අඩංගලට ගැනීම සඳහා වරෙන් තුනිකුත් කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත්වීම තුළින් ඔහු අධකරනේ මගහැරයාම්ට කටයුතුර ඇති බවට පැමණිල්ල මගින් කරුණ දක්වා ඇති බවයි අතරේ මහිස්ත්‍රත්වරයා ප්‍රකාශ කළේ මේ ස හා දඩුමක් ලෙස දිනීමක් නොමැතිව රක්ෂත බන්ධනා ාර ගත කිරීමට හැකියාවක් නොමතිබව පෙන්වාදන් අතරේ මහිස්්‍ර ත්වරයා ඒ බව තහවරු කරෙන නඩුතන්දු ගණනාවක්ත අධිකරණය හමුවේ කියවා පැහැදිලි කරදුන්නා. රාජත සේනරත්න හතා රඳවා සිටියේ මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ. මේ අතර ජාතික රහේ මුදල් ඇක මිහාාරේතිූ රුපියල්ලක්ෂ හත්තැන් නම එක මුදලක් කොල්ලකෑ ෛද්‍යවරයා මාිහකන්ද අධිකරණයට දිරිපත්කිරීමෙන් පසු පෑවිසි හතරක රැඳවම් නියෝගමත ප්‍රශ් කිරීම සඳහා අවසරල බාදුන්න. ජ පිස්ෝලයක් පෙන්න්නා කොල්ලකෑම් සිදුකරයට අතර වහා ක්‍රියත්මක වූ පොලිසිය සැකරුලුහු බඳ අත්තනං ගොට ගැනීමට සමත් වුණා. කොළඳ විෂවවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යාපීතය අද සෙසු අයිතියට පත්කෙරුුණා. ඒ අමාත්‍ය ආචාරය බන්ඳල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වෙන්. ම පිටිපන මහෙනවත්ත ප්‍රදශයේ මෙම තාක්ෂණ විද්‍යාපීටය ඉදි කර තිබෙනවා. කොළම විශ්ව විද්‍යාලයේ නවන පීටේ ලෙසයි ඒ ඉදි කරතිබෙන්නේ. ජේෂ්ට මහාචාර්ය සුමේද ජයිනති මහතා පළමු පිට අධිපතිවරයා ලෙස කටයුතු කරනවා. පරිගන අත්තියකින් යුක්ත පරිගණක විද්‍යාගාරය. පරිගණක විස්සකින් යුක්ත භාෂාගාරය. පරිගණගේ එකකින් යුක්ත ගනිතාාගාරය. ග केकින් युक््त दुरस्ता ्याපपने कि කියන හरतीන महिදो दे තාක්ෂणिक विद्याගरत දसा ලंकाव पुरा में ැू මේ व්‍යාपෘतीය ගැන අද වෙන कंग ලंකාवे किම इंग्්‍රීසිिय हो සිංහල पත් पතक කතුत लिएला නෑ नमමුත් एशियन डिवලपमेन बैंककी के भापततुम् මේ देखना මේ इතාमा विशिष्ठ ගනී පෘතිලෙ स ස කළ ඒ පිළි බඳ खරපු ආකාරය ගැන දසක් खදපු විදිය ගන්න කියන්ට මගේ लेකම් අනුව दिසානායක මहाතාට මැනිල නුවරට என்னකිව. ඒ දखුණු හසි आාවේ වඩाම හොඳින් फොफर्म කල ව්‍යාපෘතියලස කියල ෝडेගකම් මට ලැබුණ ප්‍රतिඵले තමයි මන්දෝදේ තාක්ෂණिक विद්‍ය्या කාरे මहिන්දෝදය කියන කෑල්ල ගලෝල වෙලට විසිරන්නට කියලා අධ්‍යපන මාත්‍යන්ේ විසි ියම කරන ැब. ීන් රපායිනි පොත්ති තුලින් අතට අපි සමුගෙන යනවා. ඔබට ස්භරාත්‍රියයක්.